උපතින් මැති වෙච්ච යම්කිසි අස්වාභාවික පිහිටීමක් පිත හැදිලා තියෙන සංඝටකවල යම්කිසි අසමතුලිතතාවයක් නිසා තමයි පිත්තාශයේ ගල් ඇතිවීම සිද්ධ වෙන්නේ. පිත්තාශයේ ගල් තියෙන කෙනෙක්ට වැඩිපුරම ඇති වෙන්නේ මොන වගේ රෝග ලක්ෂණද? උදරයේ දකුණු පස ඇතිවන වේදනාවක්, ගැස්ට්‍රයිටිස් වගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. හැමෝටම මේක ඔපරේෂන් එකකින් ඉවත් කරන්න කියලා නිර්දේශ කරනවද? පිත්තාශයේ ගල් තිබුණා කියලා ඔපරේෂන් කරන්නම අවශ්‍යත් නැහැ. පිත්තාශය ඉවත් කරන්න අවශ්‍යත් නැහැ. පිත්තාශය ඉවත් කිරීම අවශ්‍ය වෙන්නේ ඔවුන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් පමණයි. සර්ජරි එකකට යන්න ඕනේද? එහෙම නැත්නම් මේක බෙහෙත් වලින් හොඳ කරන්න විදිහක් නැද්ද කියලා. ගල් දිය කරලා සනීප කරන්න අපහසුයි. ඉතින් කරන්න තියෙන එකම ප්‍රතික්‍රමය වන්නේ පිත්තාශය ඉවත් කිරීම පමණයි. පිත්තාශයේ කාර්යභාරය තමයි පිත ගබඩා කිරීම. ඉතින් ඊට අමතරව පිත්තාශයේ විශාල කාර්යභාරයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් පිත්තාශය ඉවත් කරා කියලා රෝගියෙක්ට අනාගතයේ කිසිම අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ.